ඉතින් අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔපරේෂන් රිසර්ච් එහෙමත් නැත්නම් මෙහෙයුම් පරීක්ෂණ කියන විෂය යටතේ වෙන දෙවන පාඩම ලිනියර් ප්‍රෝග්‍රෑමින් පාර්ට් 1 ලිනියර් ප්‍රෝග්‍රෑමින් පාර්ට් 1 මුලින්ම අපි හැඳින්වීමට යමු මොකද්ද මේ ලිනියර් ප්‍රෝග්‍රෑමින් කියන්නේ සංවිධානයක කලමනාකරුවෙකු ලාභ උපරිම කිරීමට හා පිරිවැය අවම කිරීමට හැකිවන පරිදි විවිධ ක්‍රියාකාරකම් අතර සම්පත් ප්‍රසස්ත ලෙස බෙදා හැරීම සිදු කරන්න ඕනේ. මොකද්ද මං කිව්වේ සංවිධානයක කලමනාකරුවෙකු ලාභ උපරිම කිරීමට හා පිරිවැය අවම කිරීමට හැකිවන පරිදි විවිධ ක්‍රියාකාරකම් අතර සම්පත් ප්‍රසස්ත ලෙස බෙදා හැරීම සිද්ධ කරන්න ඕනේ. ඒකෙන් අදහස් වෙන්නේ පිරිවැය අවම වන පරිදි සහ ලාභ උපරිම වන පරිදි ආයතනයේ සම්පත් බෙදා වෙන් කිරීම සිදු කළ යුත්තේ ඒ ආයතනයේ කලමනාකරු විසින් බව. එතකොට කෙනෙක්ට හිතන්න පුළුවන් පිරිවැය අවම කරන එකයි ලාභ උපරිම කරන එකයි දෙකම එක කාරණාවක් කියලා. මොකද දැන් පිරිවැය අවම කරනවා කියන්නේ ඒකෙන් වෙන්නේ ලාභ උපරිම වෙන එක. ලාභ උපරිම කරනවා කියන්නේ ලාභයේ උපරිම වීමක්ම තමයි. එතකොට අවසාන ප්‍රතිඵල එකක් වෙන්න පුළුවන්. ඒ වුණාට කලමනාකරුවෙකු ඇත්තටම මේ අරමුණු දෙකම සාක්ෂාත් කරගන්න වෙන වශයෙන් කැපවීම වෙන්න අවශ්‍යයි. එතකොට පිරිවැය අවම වන පරිදි හා ලාභ උපරිම වන කළ හැකි පරිදි සම්පත් ප්‍රසස්ත ලෙස බෙදාවෙන් කරන්න නම් සම්පත් බෙදාවෙන් කළ හැකි විකල්ප ආකාරයන් සමූහයක් අතරින් හොඳම විකල්පය තෝරා ගැනීම සඳහා අපිට මේ භාවිතා කරන්න පුළුවන් මේ ලිනියර් ප්‍රෝග්‍රෑමින් කියන මෙතඩ්. අපි යමු පළවෙනි පොයින්ට් එකට. පළවෙනි පොයින්ට් එකෙන් කියනවා The manager of an organization must allocate resources optimally among various activities so as to maximize profit and minimize cost. ආයෙත් මං කියන්න පළවෙනි පොයින්ට් එක. The manager of an organization must allocate resources optimally among various activities so as to maximize profit and minimize the cost. එතකොට මෙතන The manager of an organization, සංවිධානයක කළමනාකරුවෙකු, so as to minimize profit and maximize cost, ලාභ උපරිම කිරීමට හා පිරිවැය අවම කිරීමට හැකිවන පරිදි, must allocate resource optimally among various activities, විවිධ ක්‍රියාකාරකම් අතර සම්පත් ප්‍රසස්ත ලෙස බෙදාවෙන් කිරීම සිද්ධ කරන්න ඕනේ. එතකොට මේ පොයින්ට් එකෙන් කියන්නේ සංවිධානයක කළමනාකරුවෙකු ලාභ උපරිම කිරීමට හා පිරිවැය අවම කිරීමට හැකිවන පරිදි විවිධ ක්‍රියාකාරකම් අතර සම්පත් ප්‍රසස්ත ලෙස බෙදාවෙන් කිරීම සිද්ධ කළ යුතුයි කියන කාරණාව. ඊළඟ පොයින්ට් එකෙන් කියනවා linear programming method can be used to select the best option of the set of alternative ways of allocating resources among alternative ways of allocating resources. ආයෙත් මං කියන්නම් linear programming method can be used to select the best option of a set of alternative ways of allocating resources among alternative ways of allocate resources. එතකොට මෙතන කොම්ම set of alternative ways of allocating resources කොම්ම set of alternative ways of allocating resources සම්පත් බෙදාවෙන් කළ හැකි විකල්ප ආකාර සමූහයක් අතරින් to select the best option හොඳම විකල්පය තෝරා ගැනීම සඳහා linear programming method can be used. ඒ කියන්නේ linear programming method භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ point එකෙන් කියන්නේ සම්පත් බෙදාවෙන් කළ හැකි විකල්ප ආකාරයන් සමූහයක් අතරින් හොඳම විකල්පය තෝරා ගැනීම සඳහා linear programming method අපිට භාවිතා කරන්න පුළුවන් කියන කාරණාව. හරි. එතකොට linear programming කියන්නේ සීමිත සම්පත් ලබා දී ඇති ප්‍රසස්ත නිර්ණායකයන් මත පදනම්ව ආර්ථිකමය වශයෙන් බෙදාවෙන් කිරීම සඳහා නිර්මාණය කරන ලද ගණිතමය ආකෘති තාක්ෂණයක්. ඊළඟට කියන ස්ලයිඩ් එකේ linear programming is a method mathematical model technique designed to economically allocate scarce resources based on a given certain of given criterion of optimally. එතකොට මෙතන scarce resources කියන්නේ සීමිත සම්පත්. ඊළඟට criterion of optimally කියන්නේ ප්‍රසස්ත නිර්ණායක.
එතකොට මේ පොයින්ට් එකෙන් කියන්නේ සීමිත සම්පත් ලබා දී ඇති ප්‍රසස්ත නිර්ණායකයන් මත පදනම්ව ආර්ථිකමය වශයෙන් බෙදා වෙන කිරීම සඳහා නිර්මාණය කරන ලද ගණිතමය ආකෘති තාක්ෂණය තමයි මේ ලිනියර් ප්‍රෝග්‍රෑමින් කියන්නේ කියලා. හරි අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ ලිනියර් ප්‍රෝග්‍රෑමින් පිළිබඳ සරල හැඳින්වීම. ඊළඟ කොටස තවත් වීඩියෝ එකකින් සාකච්ඡා කරමු.